දැන් IPL තරගාවලියේ මේ දිනවලදී ක්‍රියාත්මක වෙන ඇති මේ තරගාවලිය ගැන කතා කරනකොට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ මේ තරගාවලිය ඉතාමත් ආදරයෙන් වළඳගෙන තියෙනවා කියලා අපිට පැහැදිලිවම පෙනෙනවා. ඉතින් ඒකට හේතුව කියලා අපි හිතන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ තරගාවලියට සහභාගී වීම. ඉතින් අපි මේ වෙනකොටම දැක්කා මාතීෂ පත්තිරේණ මහේෂ් තීක්ෂණ වනිදු වසරංග බානුක රාජපක්ෂ මේ ක්‍රීඩකව ක්‍රීඩා කරපු ආකාරය. ඉතින් දැනට තරම තරගයක් හරියටම ලැබුණ නැති ක්‍රීඩකයා තමයි දසුන් ශානක ශ්‍රී ලංකාවේ T20 සහ එක්දින නායකයා. දසුන් ශානක මේ තරගාවලියට එකතු වෙන්නේ තරගාවලිය අතරතුර විශේෂයෙන්ම කේන් විලියම්සන්ගේ රිප්ලේස්මන්ට් එක විදිහට තමයි දසුන් ශානක එන්නේ. ඉතින් දසුන් ශානකගේ කණ්ඩායමේ ඇසිස්ටන්ට් කොච්චර නැත්නම් සහාය පුහුණුකරු ඉතාමත් අපූරු ඉන්ටර්වියු එකක් දෙනවා. මේ ඉන්ටර්වියු එක ඔයාලා ඔක්කොටම ගිහිල්ලා බලන්න පුළුවන් එයාලගේ ඔෆිෂියල් YouTube channel එකේ තියෙනවා. ඉතින් මේ ඉන්ටර්වියු එකේදී ඔහු ඉතාමත් අමුතුම කාරණයක් හෙළිදරව් කරනවා. ඔවුන් ඒ කණ්ඩායම තේරුවේ කොහොමද කියලා මේ ඇසිස්ටන්ට් කෝච් කෙනා නම තමයි ආශිෂ් කපූර්. ඉතින් ඔහු කියනවා ඔවුන් මේ මෙගා ඔක්ෂන් එකේ ඉඳන් ප්ලේයර්ස්ලා තෝරනකොට ඔවුන් තීරණය කරපු එක දෙයක් තමයි අපි ගන්න ඕනි ප්ලේයර්ස්ලා එක්ස්පීරියන්ස් ප්ලේයර්ස් සහ මේ ඔවුන්ගේ කරිය එක තුළම අප්ස් ඇන්ඩ් ඩවුන්ස් තිබ්බ ප්ලේයර්ස්ලා. ඉතින් මෙන්න මේක තමයි ඔවුන්ගේ මේන් කන්සෙප්ට් එක වෙලා තියෙන්නේ. එතකොට ඔහු බලාපොරොත්තු වෙලා තියෙන දේ තමයි ඒකෙන් ටෆ් සිටුවේෂන්ස් වලදී ඒ කට්ටියට ජයග්‍රහණ ලබා ගන්න එක. මොකද දිගටම අප්ස් තිබුණාට අර හැම වෙලෙම කරිය එක පුරාටම අප්ස් ඇන්ඩ් ඩවුන් තිබ්බ ප්ලේයර්ස්ලා. හැබැයි මේ ඇත්තම මේ දේ ඇත්තක් කියලා අපිට පේනවා. මොකද අපි දැක්කොත් එහෙම හාර්දික් පණ්ඩ්‍යා ගත්තොත් එහෙම ඔකේ කරිය එක අපි දන්නා ඔහුට ඉනිෂියල් ඇති වුණ ප්‍රශ්න ඔහු තරඟ තහනම් වෙලා හිටියා. අප්ස් ඇන්ඩ් ඩවුන්ස් තිබ්බා ඔන් ඇන් ඔෆ් ද ෆීල්. ඒ වගේම ගත්තොත් රිද්ධිමන් සහ ටීම් එකට එනවා එහෙම ඔහුට ගැටලු තිබුණා. ඉතින් මේ වගේ තවත් නම් විශේෂයෙන්ම විජේ ශංකර් ඒ වගේ තවත් ක්‍රීඩකව නම් කරන්න පුළුවන් මේ ආකාරයට. ඉතින් ඔහු කියන්නේ මේ ආකාරයට ප්ලේස්ලා තෝරාගත් එකේ ඔවුන් බලාපොරොත්තු වුණේ ටෆ් සිටුවේෂන්ස් වලදී ඔවුන්ව තරඟ ජයග්‍රහණය කරවයි කියලා. ඉතින් ඔහු කියනවා ඔහු ඒ ගැන සතුටු වෙනවා ඒ දේ සිද්ධ වෙලා තියෙන නිසා. ඉතින් මේ ආශිෂ් කියන කෙනා කපූර් කියන මේ සහාය පුහුණු කර විශ්වාස කරනවා මෙවර තරගාවලියත් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔවුන්ට තියෙන මේ ස්කොඩ් ඩෙප්ත් එක නිසා මං හිතන්නේ මේ කතාව හැමෝම පිළිගන්න දෙයක්. මොකද ඔවුන්ගේ අපි දැක්කොත් එහෙම පන්දු යවන බලයනේ ඉතාම ශක්තිමත්. ඒ වගේම පිතිකරුවෝ සියලු දෙනා වගේ හොඳ ෆෝම් එකක ඉන්නේ. ඉතින් අපි හිතනවා දසුන් ශානකටත් යම්කිසි අවස්ථාවක යම්කිසි ස්ටේජ් එකදී ඔහුටත් අවස්ථාවක් ලැබෙයි කියලා අපි බලාගෙන ඉමු මොකක්ද වෙන්නේ කියලා ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට මේවර IPL තරගාවලියේදී.